कथा करा संख्या एकतु किरीम पुतालाट पोडी वेडकुत पवरुवा गेदरदी ए वेडे करन्न एति पुताल संख्या चक्रयक हदला संख्या एकतु किरीम तवदुरटत तहवुरु करगनीमक सिदु करन्न एति अद पुतालात एक अपी पुंचि सरल गेटलु कीपयक तवत बलमु අහගන්න පුතේ ඔයාලා හැමෝම හොඳට මේ කියන දේවල් හොඳින් අවධානයෙන් අහගෙන ඉන්න පුතාලගේ පොතත් එක්ක සම්බන්ධ වෙන්න කලින් පොඩි කතාවක් කියනවා අහගෙන ඉන්න. උන අපේ මේ සඳුනි දුවගේ අම්මා ගමනක් ගිහිල්ලා එන ගමන් සඳුනි දුවට ගෙනාව වෙරළු මල්ල සඳිනි දුව ඉක්මනට වෙරළු මල්ල අරගෙන සෝදලා වෙරළු මල්ලේ වෙරළු ගෙඩි කීයක් තියෙද කියලා ගණන් කරලා බැලුවා. බලනකොට වෙරළු මල්ලේ වෙරළු ගෙඩි 20ක් තියෙනවා. සඳිනි දුව ඉක්මනට සඳිනි දුවගේ නංගිට ගණන් කරලා වෙරළු ගෙඩි 10ක් දුන්නා. 10ක් දුන්නා. දැන් කියන්න බලන්න පුතේ සඳිනු දුවට තව වෙරළු ගෙඩි කීයක් ඉතුරු වුණාද කියලා වෙරළු ගෙඩි කීයක් ඉතුරු වුණාද වෙරළු මල්ලේ වෙරළු ගෙඩි 20ක් තිබුණා සඳුනි දුව නංගිට වෙරළු ගෙඩි 10ක් දුන්නා දැන් සඳිනු දුවට වෙරළු ගෙඩි කීයක් ඉතුරු වුණාද කීයද පුතේ වෙරළු ගෙඩි 10ක් ඉතුරු වුණා කියක් ඉතුරුනාද 10ක් ඉතුරුනා ඔන්න එහෙනම් පුතේ තව මං පුංචි කතාවක් කියනවා අහගන්න දැන් මම එන ගමන් කඩෙන් ගත්ත ටොපි පාර්සලය ටොපි පාර්සලේ තිබුණා ටොපි 18ක් කියද පුතේ ටොපි 18ක් තිබුණා ටොපි 18ක් තිබුණා මං ඒ ටොපි 18ෙන් ටොපි 10ක් දුන්නා මේ අපේ අනිත් ටීචර්ට අනුස ටීචර්ට දුන්නා ටොපි 10ක් ටොපි 10ක් දුන්නා දැන් මට තව ටොපි කීයක් ඉතුරු නාද පුතේ මට තව ටොපි කීයක් ඉතුරු වුණාද 18ක් තිබ්බා 10ක් අපි අනුස ටීචර්ට දුන්නා තව ටොපි කීයක් ඉතුරු වුණාද ටොපි 8ක් ඉතුරු වුණා එහෙනම් මොනවද පුතේ මේ අපි අද කරේ සංඛ්‍යා අඩු කරා මොනවද කරේ පුතේ අඩු කිරීම කරේ අඩු කිරීම කරේ අපිට මේක සංඛ්‍යා පමණක් නොවේ අපිට ප්‍රායෝගික ජීවිතයේදී ඔයාලට හැම දෙයක්ම එකතු කරනෝ වගේම අඩු කිරීමක් කරන්න වෙනෝනේ ඔයාලා විවිධ දේවල් අඩු කරනෝනේ ඒ වගේම එකතු කරනෝ අඩු කරනෝ දෙකම කරන්න ඔන්න බලන්න දුවේ පුතේ අපි එහෙනම් අද සංඛ්‍යා අඩු කිරීම සරල අවස්ථාවේ ඉඳන් පුතාලත් එක්ක සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. ඊට කලින් පුතාල මම මෙන්න මේ අහන සංඛ්‍යා මනෝමයෙන් අඩු කරලා කියන්න බලන්න. හතින් දෙකක් අඩු වුණාම කීයද? හතෙන් දෙකක් අඩු වුණාම කීයද පුතේ? පහයි. හයෙන් හතරක් අඩු වුණාම කීයද? හයෙන් හතරක් අඩු වුණාම කීයද පුතේ? දෙකයි. නවයෙන් පහක් අඩු වුණාම කීයද? නවයෙන් පහක් අඩු වුණාම කීයද? නවයෙන් පහක් අඩු වුණාම හතරයි. මට කියන්න හයෙන් හයක් අඩු වුණාම කීයද පුතේ? හයෙන් හයක් අඩු වුණාම
ටොෆි හයක් තියෙනු හයම නංගි කෑම ටොෆි හයක් තියෙනු හයම නංගි කෑම දැන් ටොෆි කීයක් ඉතුරුද කීයක්වත් නැහැ ඉතිරි බිංදුවයි හයෙන් හය අඩු වුණාම ඉතිරි නැත එහෙනම් බිංදුවයි ඊළඟට බලන්න පුතේ මට කියන්න පහෙන් බිංදුවක් අඩු කරන්න පහෙන් බිංදුවක් අඩු කරන්න මේ සුඩ තියන වෙරළු ගෙඩි පහක් වෙරළු ගෙඩි පහක් තියෙන වෙරළු ගෙඩි පහක් තියෙන කවුරුවත් කිසිවක් කෑවේ නැහැ ඔන්න පහෙන් බිංදුවක් අඩු කරන්නලු වෙරළු ගෙඩි පහක් තියෙනෝ මේ සුඩ කවුරුවත් එකම ගෙඩියක්වත් කෑවේ නැහැ එහෙනම් දැන් වෙරළු ගෙඩි කීයක් ඉතිරිද පහෙන් බිංදුවක් අඩු වුණාම කීයද පුතේ පහයි පහෙන් බිංදුවක් අඩු වුණාම පහමයි බිංදුවේ මොකද තියෙන්නේ වටිනාකම නෑ සමහර අවස්ථාවලදී වටිනාකමක් එනෝ මේ අවස්ථාවේදී වටිනාකමක් නෑනේ පහෙන් බිංදුවක් අඩු වුණාම එහෙනම් පහමයි ඔන්න වගේ අපිට සරල මනෝමය ගැටලු විසඳන්න පුළුවන් කියන්න පුතේ 12න් 8ක් අඩු වුණාම කීයද 12න් 8ක් අඩු වුණාම කීයද 4යි 12න් 8ක් අඩු වුණාම කීයද 4යි දැන් එහෙනම් මට කියන්න 20න් 8ක් අඩු වුණාම කීයද 20න් 8ක් අඩු වුණාම 20ක් 8ක් අඩු වුණාම කීයද 12යි මට කියන්න 30න් 10ක් අඩු වුණාම කීයද 30න් 10ක් අඩු වුණාම 20යි 30න් 10ක් අඩු වුණාම කීයද පුතේ 20යි ඔය විදියට අපිට සරල මනෝමය අඩු කිරීම කරන්න පුළුවන් නිතර පුතාල මනෝමයෙන් අඩු කළ පුරුදු වෙන්න ඕන හැබැයි විභාග වේලාවට නම් මනෝමයෙන් විතරක් අඩු කරලා පිළිතුර දාන්න සූදානම් වෙන්න එපා මොකද ඒ වෙලාවේදී පොඩ්ඩක් හරි වැරදීමක් වුණොත් ඔයාලට ලකුණු නැති වෙනවා ඒ නිසා විභාගය අවස්ථාවට කරන්න ඕන කටුකොලයක් අරගෙන කටුකොලේ ලියලා අඩු කළා නිවැරදිව පිළිතුර සොයලා දාන එක තමයි අපේ අර ගණන් හැදීමේ පහසුවට ඉක්මනින් ප්‍රායෝගික ජීවිතයේදී ගණනක් අඩු කරගන්න කොලයක් නැති අවස්ථාවලදී අපිට tag ගාලා මනෝමයෙන් අඩු කරගන්න හැකියාව තියෙන්න ඕනේ ඒ නිසා තමයි අපි මේ මනෝමයෙන් අඩු කිරීමේ හැකියාව වර්ධනය කරගන්න අවශ්‍යයි එහෙනම් දුවේ පුතේ අද ඔයාලත් එක්ක මම කතා කරන්නේ සංඛ්‍යා අඩු කිරීම පුතාලගේ වැඩ පොතේ අනු 99 වෙනි පිටුව පෙරලා ගන්න පුතාලගේ වැඩ පොතේ 99 පිටුව පෙරලා ගන්න වැඩ පොතේ 99 වෙනි පිටුවත් හා සම්බන්ධ වෙන්නේ 99 වෙනි පිටුව අපි ඊට කලින් වැඩ පොතේ ගණන් ටිකට අමතරව අපි සරල ගණිත ගැටලු ගණිත සරල සංඛ්‍යා කීපයක් සංඛ්‍යා තුනක් සහිතව එක් අවස්ථාවක් ගෙන ඒම සහිතව අඩු කිරීම කතා කරමු බලන්න පුතේ 526 526න් අඩු කරන්නලු පුතාලට 214 526න් අඩු කරන්නලු 214 526න් අඩු කරන්නලු 214 බලන්න අඩු කරමු පුතේ අපි සංඛ්‍යා අඩු කිරීම ආරම්භ කරන්නේ අර එකතු කිරීමේ වගේම පළමුවෙන්ම එක ස්ථානෙන් ඊළඟට 10 ස්ථානෙන් ඊළඟට 100 ස්ථානෙන් අපි පළමුවෙන්ම එක ස්ථානයට යමු. එක ස්ථානේ තියෙන 6න් අඩු කරන්නලු 4ක්. 6න් 4ක් අඩු වුණාම කීයද පුතේ? 6න් 4ක් අඩු වුණාම
දෙකයි. හයෙන් හතරක් අඩු වුණාම දෙකයි. ඊළඟට තියෙනවා 10 ස්ථානේ දෙකෙන් එකක් අඩු කරන්න. දෙකෙන් එකක් අඩු කරන්න. දෙකෙන් එකක් අඩු වුණාම එකයි. ඊළඟට තියෙනවා 5. 5න් දෙකක් අඩු වුණාම කීයද පුතේ? 3යි. මේ සරල සංඛ්‍යා දෙකක් තමයි මම ඔය අඩු කිරීම කරේ පුතාලත් එක මතක් කිරීමක් වශයෙන් පුතාලට සංඛ්‍යා අඩු කිරීම මතක් කිරීමක් වශයෙන් තව අපි සරල සංඛ්‍යා දෙකක් අඩු කරමු 947 947 947 947 අඩු කරන්නලු 423 947 අඩු කරන්නලු 423 බලන්න පුතේ එක ස්ථානේ තියෙන 7න් අඩු කරන්නලු 3ක් 7න් 3ක් අඩු වුණාම කීයද පුතේ 7න් 3ක් අඩු කරාම කීයද 4යි 7න් 3ක් අඩු කරාම 4යි ඊළඟට තියෙනවා 10 ස්ථානේ 10 ස්ථානේ තියෙනවා 4න් 2ක් අඩු කරන්න 4න් 2ක් අඩු කරන්න 4න් 2ක් අඩු වුණාම කීයද 2යි ඊළඟට තියෙනවා 9න් 4ක් අඩු කරන්න 9න් 4ක් අඩු කරන්න 9න් 4ක් අඩු වුණාම කීයද පුතේ 5යි 5යි 9න් 4ක් අඩු වුණාම කීයද 5යි 9න් 4ක් අඩු වුණාම කීයද 5යි ඔන්න මේ විදියට අපි සරල අඩු කිරීම් සංඛ්‍යා දෙකක් අපි මේ කරේ ඊළඟට බලන්න පුතාලගේ ඔන්න අපි වැඩ පොතට යමු වෙමු වැඩ පොතේ බලන්න පළවෙනි අභ්‍යාසයේ අඩු කරන්න කියලා තියෙනවා පුතාලට ගණන් 10ක් අඩු කරන්න බලන්න පුතේ පළවෙනි ගාන තියෙනවා 426න් අඩු කරන්නලු 153 426න් අඩු කරන්නලු 153 බලන්න පුතේ එක ස්ථානයේ තියෙනවා 6න් 3ක් අඩු කරන්න 6න් 3ක් අඩු වුණාම කීයද පුතේ 3යි ඊළඟට තියෙනවා ඔන්න 10 ස්ථාන කියනවා 2න් 5ක් අඩු කරන්නලු අපිට 2න් 5ක් අඩු කරන්න පුළුවන්ද 2න් 5ක් අඩු කරන්න පුළුවන්ද 2න් 5ක් අඩු කරන්න පුළුවන්ද බෑනේ අපි මොකද කරන්නේ සිය ස්ථාන පෙළියෙන් එකක් ඉල්ල ගන්න 2න් 5ක් අඩු කරන්න පුළුවන්ද බෑ ඊට පස්සේ අපි එකක් ඉල්ල ගත්තම කීයද හැදෙන්න පුතේ 12 ඒකේ වටිනාකම කීයද 10යි 10යි මේ දෙකයි 12යි 12යි 12න් එහෙනම් අපි කීයක් අඩු කරනවද 12න් 5ක් අඩු වුණාම කීයද පුතේ 7යි 12න් 5ක් අඩු වුණාම කීයද 7යි දැන් සිය ස්ථාන පෙළියේ තියෙන්නේ 4ද නෑ අපි එකක් ඉල්ල ගත්තනේ දැන් තියෙන්නේ සිය ස්ථාන පෙළියේ 3 එතකොට අපිට තියෙන්නේ 3න් 1ක් අඩු කරන්න 3න් 1ක් අඩු වුණාම කීයද පුතේ 2යි ඔන්නේනම් පළවෙනි ගාන කීයද පිළිතුර 273යි ඊළඟට බලන්න පුතේ දෙවෙනි ගණන තියෙනවා 818න් අඩු කරන්නලු 537 818න් අඩු කරන්නලු 537 පළවෙනිම තියෙන්නේ 8න් 7ක් අඩු කරන්න එක ස්ථානයේ තියෙන්නේ 8න් 7ක් අඩු කරන්න
අටෙන් හතක් අඩු වුණාම පුතාලා දන්නවා. මනෝමයෙන් අඩු කරගන්න පුළුවන් ඉක්මනින්ම. අටෙන් හතක් අඩු වුණාම එකයි. ඊට පස්සේ තියෙන්නේ අපිට එකෙන් තුනක් අඩු කරන්න. ඔන්න ඔතෙන්දි පුතාලට ගැටලුවක් එනවා. එකෙන් තුනක් අඩු කරන්න බෑනේ. කුඩා සංඛ්‍යාවකින් විශාල සංඛ්‍යාවක් අඩු කරන්න බෑනේ. අපි ඒ නිසා සිය ස්ථාන පේළියෙන් එකක් ඉල්ල ගන්න. එතකොට ඒකේ වටිනාකම 10යි. මෙතන තියෙන එකයි කීයද? 11යි. 11න් ඊට පස්සේ 3ක් අඩු ගන්න. 11න් 3ක් අඩු වුණාම කීයද පුතේ? 8යි. 11න් 3ක් අඩු වුණාම කීයද? 8යි. ඊළඟට තියෙනවා 8. දැන් එතන 8ද තියෙන්නේ. නෑ 8 නෙමෙයි එතන තියෙන්නේ 7. 7න් 5ක් අඩු වුණාම කීයද? 2යි. එහෙනම් කීයද පුතේ පිළිතුර? 281යි. ඊළඟට බලන්න 3වෙනි ගණන. ඊළඟට බලන්න 3වෙනි ගණන. 722න් අඩු කරන්නලු 480ක්. 722න් අඩු කරන්නලු 480ක්. බලන්න එක ස්ථාන පෙළිය තියෙනවා දෙකෙන් බිංදුවක් අඩු කරන්න. මම මුලිනුත් පුතාලට මතක් කරා බිංදුවක් අඩු වෙනකොට ඒකේ වටිනාකම නෑ. එතකොට කීයද? දෙකෙන් බිංදුවක් අඩු වුණාම 2යි. ඊළඟට තියෙනවා දෙකෙන් 8ක් අඩු කරන්න. අපිට දෙකෙන් 8ක් අඩු කරන්න බෑ. අපි සිය ස්ථාන පෙළියෙන් එකක් ඉල්ල ගන්නවා. එතකොට කීයද පුතේ? 12යි. 12න් 8ක් අඩු වුණාම කීයද? 4යි. දැන් සිය ස්ථාන පෙළියේ තියෙන 7 නෙමෙයි 6යි. 6න් 4ක් අඩු වුණාම 2යි. ඊළඟට බලන්න පුතේ 4වෙනි ගණන. 4වෙනි ගණන. 4වෙනි ගණන තියෙන්නේ 267න් අඩු කරන්නලු 82. මෙතෙන්දි පොඩි වෙනසක් සිදු වෙලා තියෙනවා. සංඛ්‍යා 3ක් තිබිච්ච තැනින් සංඛ්‍යා 2ක් බවට පත් වෙලා තියෙනවා අඩු කරන සංඛ්‍යා. බලන්න පුතේ 7න් 2ක් අඩු වුණාම කීයද? 5යි. 7න් 2ක් අඩු වුණාම 5යි. ඊළඟට තියෙනවා 6න් 8ක් අඩු කරන්න. අපිට කුඩා සංඛ්‍යාවකින් විශාල සංඛ්‍යාවක් අඩු කරන්න බැරි නිසා අපි සිය ස්ථාන පෙළියෙන් එකක් ඉල්ල ගන්න. ඒකේ වටිනාකම කීයද? 10යි. අර තියෙන 6යි කීයද පුතේ? 16යි. 16යි. දැන් අපිට තියෙන්නේ 16න් 8ක් අඩු කරන්න. 16න් 8ක් අඩු වුණාම කීයද? 8යි. දැන් සිය ස්ථාන පෙළිය ඉතිරි 1යි. එහෙනම් පිළිතුර කීයද පුතේ? 185යි. ඔයාලගේ පිළිතුර නිවැරදි නම් හරි ලකුණ දාගන්න. ඊළඟට තියෙනවා 5වෙනි ගණන. 5වෙනි ගණන තියෙන පුතේ 509න් අඩු කරන්නලු 276යි. 509න් අඩු කරන්නලු 276යි. 9න් 6ක් අඩු වුණාම කීයද පුතේ? 3යි. 9න් 6ක් අඩු වුණාම කීයද? 3යි. ඊළඟට තියෙනවා පුතේ බිංදුවෙන් 7ක් අඩු කරන්න. මෙතෙන්දී ඔයාලට පොඩි ගැටලුවක් එනෝනේ. බිංදුවෙන් 7ක් අඩු කරන්න පුළුවන්ද? බෑනේ. අපි මොකද කරන්නේ? සිය ස්ථාන පෙළියෙන් එකක් ඉල්ල ගන්න. ඒකේ වටිනාකම කීයද? 10යි. තියෙන බිංදුවත් එකතු වුණාම ඒ 10යි නේ. 10න් එහෙනම් අපි ඊළඟට අඩු කරනවා 7ක්. 10න් 7ක් අඩු වුණාම කීයද? 3යි. ඊළඟට සිය ස්ථාන පෙළිය තියෙන්නේ 5 නෙමෙයි පුතේ. කීයද තියෙන්නේ? 4. 4. 4න් 2ක් අඩු වුණාම කීයද? 2යි. එතකොට පිළිතුර කීයද පුතේ? 230. 3.
ඊළඟට බලන්න පුතේ 6 වෙනි ගණන. 6 වෙනි ගණන තියෙන්නේ 730 න් අඩු කරන්නලු 390. 730 න් අඩු කරන්නලු 390. බලන්න පුතේ බිංදුවෙන් බිංදුවක් අඩු කරන්න කියලා එක ස්ථාන පෙළිය තියෙනවා. බිංදුවෙන් බිංදුවක් අඩු වුණාම බිංදුවමයි. ඊළඟට සිය ස්ථාන පෙළිය තියෙනවා 13. නෑ 3 තියෙනවා. 3න් 9ක් අඩු කරන්න. 3න් 9ක් අඩු කරන්න. කුඩා සංඛ්‍යාවකින් ලොකු සංඛ්‍යාවක් අඩු කරන්න බැරි නිසා අපි සිය ස්ථාන පෙළියෙන් ගන්න පුතේ 1. එතකොට ඒකේ වටිනාකම කීයද? 10යි. අර තියෙන 3යි 13යි. 13යි. එතකොට 13න් 9ක් අඩු කරන්න. 13න් 9ක් අඩු වුණාම කීයද පුතේ? 13න් 9ක්. ඔන්න මේ වගේ අවස්ථාවලදී අර මනෝමයෙන් අඩු කිරීම වැදගත් වෙනවා. 13න් 9ක් අඩු වුණාම කීයද පුතේ? 4යි. දැන් ඊළඟට සිය ස්ථාන පෙළියේ තියෙන 6. 6න් 3ක් අඩු වුණාම කීයද? 3යි. ඊළඟට බලන්න පුතේ එතකොට ඒකේ පිළිතුර 340යි. ඊළඟට 7 වෙනි ගණන බලන්න පුතේ 7 වෙනි ගණනේ තියෙනවා 674 න් අඩු කරන්නලු 90ක්. 674 න් 90ක් අඩු කරන්නලු. බලන්න 4 න් බිංදුවක් අඩු වුණාම කීයද පුතේ? 4 න් බිංදුවක් අඩු වුණාම 4යි. ඊළඟට 7න් 9ක් අඩු කරන්න. එතෙන්දී ඔන්න 7න් 9ක් අඩු කරන්න බෑ. මේ අවස්ථාවේ කුඩා සංඛ්‍යාවෙන් විශාල සංඛ්‍යාවක් අඩු කරන්න අපහසු නිසා අපි සිය ස්ථාන පෙළියෙන් එකක් ගේනවා. එතකොට ඒකේ වටිනාකම කීයද? 10යි. 10යි අර තියෙන 7යි කීයද පුතේ? 17යි. 17න් 9ක් අඩු කරනවා අපි. 17න් 9ක් අඩු වුණාම කීයද? 8යි. 17න් 9ක් අඩු වුණාම කීයද? 8යි. දැන් සිය ස්ථාන පෙළියේ තියෙන්නේ 6 නෙමේ 5යි. 5යි. 5න් අපිට කීයක්වත් අඩු කරන්න නැහැ. එතන 5 අපි ඒ විදිහටම ලියනවා. එතකොට පිළිතුර කීයද පුතේ? 584. 584. ඊළඟට බලන්න පුතේ 8 වෙනි ගණන. 8 වෙනි ගණන තියෙනවා 542 න් අඩු කරන්නලු 451. 542 න් අඩු කරන්නලු 451. බලන්න පළමුවෙන්ම 2න් 1ක් අඩු කරන්න. 2න් 1ක් අඩු වුණාම කීයද පුතේ? 1යි. ඊළඟට තියෙනවා 4න් 5ක් අඩු කරන්නලු. අපිට 4න් 5ක් අඩු කරන්න බෑ. අපි සිය ස්ථාන පෙළියෙන් එකක් ඉල්ල ගත්තාම 10යි. ඒකේ වටිනාකම කීයද පුතේ? 10යි. 10යි අර තියෙන 4යි කීයද? 14යි. දැන් අපි 14න් 5ක් අඩු කරනවා. 14න් 5ක් අඩු වුණාම කීයද පුතේ? 9යි. ඊළඟට තියෙන්නේ දැන් සිය ස්ථාන පෙළියේ අපි 5 තිබ්බේ. 5න් එකක් ගත්තම දැන් 4යි. එතකොට 4න් 4ක් අඩු වුණාම කීයද? බිංදුවයි. ඊළඟට බලන්න පුතේ 9 වෙනි ගණන. 9 වෙනි ගණන තියෙනවා 852 න් අඩු කරන්නලු 572. 852 න් අඩු කරන්නලු 572. බලන්න අඩු කිරීම ආරම්භ කරන්න එක ස්ථාන පෙළියෙන් 2න් 2ක් අඩු වුණාම කීයද? බිංදුවයි. ඊළඟට 5න් 7ක් අඩු කරන්නලු. 5න් 7ක් අඩු කරන්න බැරි නිසා අපි සිය ස්ථාන පෙළියෙන් එකක් ඉල්ල ගන්නවා. එතකොට ඒකේ වටිනාකම 10යි. මේ 5යි කීයද? 15යි. 15යි. 15න් 7ක් අඩු කරනවා. 15න් 7ක් අඩු වුණාම කීයද පුතේ? 8යි. 15න් 7ක් අඩු වුණාම කීයද? 8යි.
දැන් සියස්ථාන පෙළී තියෙන 8 නෙමෙයි 7යි. 7න් 5ක් අඩු වුණාම කීයද? 2යි. එතකොට පිළිතුර කීයද පුතේ? 280යි. ඔන්න 10 වෙනි ගණන බලන්න පුතේ. 10 වෙනි ගණන තියෙන්නේ 907න් අඩු කරන්නලු 756යි. 907න් අඩු කරන්නලු 756. බලන්න 7න් 6ක් අඩු වුණාම කීයද? 1යි. 7න් 6ක් අඩු වුණාම කීයද? 7න් 6ක් අඩු වුණාම කීයද? 1යි. 7න් 6ක් අඩු වුණාම 1යි. ඊට පස්සේ තියෙනවා බිංදුවෙන් 5ක්. අපිට එතන බිංදුවෙන් 5ක් අඩු කරන්න බෑ. අපි සියස්ථාන පේලියෙන් එකක් ඉල්ලගත්තම ඒකේ වටිනාකම කීයද? 10යි. එහෙනම් අපි කරන්නේ 10න් 5ක් අඩු කරනවා. 10න් 5ක් අඩු වුණාම කීයද පුතේ? 5යි. 10න් 5ක් අඩු වුණාම 5යි. දැන් සියස්ථාන පේලිය ඉතුරු වෙලා තියෙන්නේ 9 නෙමෙයි 8යි. 8න් 7ක් අඩු වුණාම කීයද? 1යි. 8න් 7ක් අඩු වුණාම කීයද? 1යි. එහෙනම් ඒකේ පිළිතුර 151යි. 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 ඔන්න අපි සංඛ්‍යා අඩු කිරීම පුතාලගේ වැඩ පොතේ පළවෙනි අභ්‍යාසයේ ඉවරයි. පළවෙනි අභ්‍යාසයේ ඉවරයි. පළවෙනි අභ්‍යාසයේ ඉවරයි. ඊළඟට පුතාලට තියෙනවා දෙවනි ගණන තියෙනෝ ඒ කොටුවේ ඇති සංඛ්‍යාවකින් B කොටුවේ ඇති ඕනෑම සංඛ්‍යාවක් අඩු කරන්න. ඒ කොටුවේ ඇති සංඛ්‍යාවකින් B කොටුවේ ඇති ඕනෑම සංඛ්‍යාවක් අඩු කරන්න. අපිට කොටු දෙකක් දීලා තියෙනවා පුතාලගේ වැඩ පොතේ මේක තියෙනවා. ඒ කොටු දෙක නම් කරලා තියෙනවා AB කියලා. AB කියලා නම් කරලා තියෙනවා. කොටු දෙක නම් කරලා තියෙනවා AB කියලා. දැන් පුතාලට පේනවා ඒ කොටු දෙකේ සංඛ්‍යා කීපයක් සඳහන් කරලා තියෙනවා. බලන්න ඒ කොටුවේ තියෙනවා 539, 956, 708 කියන සංඛ්‍යා. ඊළඟට B කොටුවේ තියෙනවා 470, 92, 183. අපිට කියන්නේ A කොටුවේ තියෙන ඕනෑම සංඛ්‍යාවකින් B කොටුවේ තියෙන ඕනෑම සංඛ්‍යාවක් කියලා අඩු කරන්න. පුතාලට මේ වැඩේ කරන්න පුළුවන්. අපි ගණන දෙකක් අඩු කරලා බලමු. A කොටුවේ තියෙන සංඛ්‍යා බලන්න පුතේ. A කොටුවේ තියෙනවා 539. 500 කීයද පුතේ? 500. A කොටුවේ තියෙනවා කීයද? 500. A කොටුවේ තියෙනවා කීයද? 539. කීයද? 539. 539. 539. 539. 539. 539. බලන්න පුතේ 539න් 539න් අඩු කරන්නලු 539න් අපි B කොටුවේ තියෙන සංඛ්‍යාවක් ගන්නවා. කීයද? අපි ගනිමු 92. ඔන්න බලන්න 539න් අඩු කරන්නලු 92. 539න් 92ක් අඩු කරන්නලු. බලන්න පුතේ අඩු කරන්න පුතාලා දැන් තනියෙන් ඒක හදන්න. 539න් අඩු කරන්න 92ක්. 539න් අඩු කරන්නලු 92ක්. බලන්න ඔයාලා අඩු කරන්න. 539න් අඩු කරන්නලු 92ක්. ඔන්න පුතාලා අඩු කරලා බලන්න. 539න් 92ක් අඩු කරන්න. කීයද පුතේ? අපිට එක ස්ථාන පෙළිය තියෙනවා 9. 9. 9න් අඩු කරන්නලු කීයක්ද? 2.
නවයෙන් දෙකක් කියන්න බලන්න පුතේ නවයෙන් දෙකක් අඩු වුණාම කීයද හතයි නවයෙන් දෙකක් අඩු වුණාම කීයද නවයෙන් දෙකක් අඩු වුණාම කීයද හතයි ඊළඟට තියෙනවා 3 3 අපිට 3න් 9ක් අඩු කරන්නලු ඔන්න එතෙන්දි 3න් 9ක් අඩු කරන්න බෑනේ අපි ඊළඟට සියස්ථාන පේළියට යනවා සියස්ථාන පේළියෙන් එකක් ඉල්ල ගන්න එතකොට ඒකේ වටිනාකම 10යි අර තියෙන 3යි 13යි 13න් 9ක් අඩු කරන්න 13න් 9ක් අඩු වුණාම කීයද කීයද පුතේ 4යි 13න් 9ක් අඩු වුණාම 4යි 13න් 9ක් අඩු වුණාම කීයද 4යි දැන් ඊළඟට සියස්ථාන පේළිය ඉතුරු වෙලා තියෙනවා කීයද සියස්ථාන පේළිය ඉතුරු වෙලා තියෙනවා කීයද 5 නෙමෙයි 4යි දැන් ඊතර 4ෙන් කීයක්වත් අපිට අඩු කරන්න නැහැ එතකොට ලියනවා 4ම එතකොට පිළිතුර කීයද පුතේ 440 තව ඒ විදිහට අපිට තව සංඛ්‍යා දෙකක් කොටු දෙකෙන් ගන්න පුළුවන් අපි ගන්නෝ a කොටුවෙන් කීයද ගන්නේ a කොටුවෙන් ගන්නෝ කීයද a කොටුවෙන් ගන්නෝ අපි 708 ඔන්න බලන්න මුත්තේ a කොටුවෙන් ගන්නෝ 708 කීයද 708 අපි b කොටුවෙන් ගන්නෝ 708න් අඩු කරන්නලු 183 ඔන්න 183 708න් අඩු කරන්නලු 183 බලන්න පුතේ එක ස්ථාන පේළිය තියෙන්නේ 8 අපිට මෙහෙම එක ස්ථාන පේළිය 10 ස්ථාන පේළිය මෙව කුටාල දානවා සිය ස්ථාන පේළිය එක ස්ථාන පේළිය තියෙනවා 8 8න් අපිට අඩු කරන්න කියනෝ 3. 8න් කීයක් අඩු කරන්න කියන්නේ? 3. 8න් 3ක් අඩු වුණාම කීයද පුතේ? 5යි. 8න් 3ක් අඩු වුණාම 5යි. ඊළඟට 10 ස්ථාන පේළිය තියෙන්නේ බිංදුව. අපිට බිංදුවෙන් 8ක් අඩු කරන්න බෑ. අපි ඒ නිසා සිය ස්ථාන පේළියෙන් ගේනෝ 1ක්. එතකොට ඒකේ වටිනාකම කීයද 10යි අර බිඳුවයි ඒත් 10යි 10න් 8ක් අඩු වුණාම කීයද පුතේ 2යි 10න් 8ක් අඩු වුණාම 2යි ඊළඟට සිය ස්ථාන පේළිය දැන් ඉතිරි වෙලා තියෙන්නේ කීයද 7 නෙමෙයි 6යි 6න් 1ක් අඩු වුණාම කීයද 5යි ඔන්න එහෙනම් දැන් කීයද 525යි ඔය විදිහට අපිට කොටු දෙකේ තියෙන සංඛ්‍යා යොදාගෙන සරල අඩු කිරීම කරන්න පුළුවන් සංඛ්‍යා මාරු කරමින් සරල අඩු කිරීම කරන්න පුළුවන් බලන්න පුතේ අපි ඊළඟට සංඛ්‍යා අඩු කිරීම සරල ගැටලු කීපයක් බලමු සංඛ්‍යා අඩු කිරීමේ සරල ගැටලු කීපයක් බලමු. අහගන්න පුතේ. එක් දිනකදී අඹගසකින් අඹගෙඩි 327ක් කඩන ලදී. ඔන්න එක් දිනකදී අඹගසකින් අඹගෙඩි 327ක් කඩන ලදී. එක් දිනකදී අඹගසකින් අඹගෙඩි 327ක් කඩන ලදී. කියද 327 අඹගෙඩි 327ක් කඩන ලදී. එයින් 445 ඔන්න ඒ අඹගෙඩි 327න් 445ක් ඉදුණු අඹ 445ක් මොනවද ඉදුණු අඹ 445 මේ 445ක් නෙමේ 245ක් 327න් 245 ගහෙන් අඹගෙඩි 327ක් කඩලා තියෙනවා
එයින් අඹ ගෙඩි 245ක් ඉදිලා තියෙනවා. 327ක් අඹ කැඩුවා 245ක් ඉදිලා තියෙනවා. එහෙනම් දැන් පුතාලට කියන්න පුළුවන් ද අමු අඹ කීයක් තියෙද? අපි මේක බලන්න මොකක්ද කරන්න ඕනේ? තිබෙන අමු අඹ ගණන සොයන්න අපි මොකද්ද කරන්න ඕනේ? තිබෙන මුළු අඹ සංඛ්‍යාව කියන්නේ 327න් ඉදුණු අඹ සංඛ්‍යාව මොකද්ද කරන්නේ පුතේ? අඩු කරන්න ඕනේ. ඉදුණු අඹ සංඛ්‍යාව මොකද්ද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. එහෙනම් 327න් අපි 245ක් අඩු කරන්න ඕනේ. 327න් අඩු කරන්න ඕන 245 245. ඔන්න බලන්න පුතේ අපි එක ස්ථාන පේළියේ 7 තියෙනවා. 7න් 5ක් අඩු වුණාම 2යි. ඊළඟට 10 ස්ථාන පේළි තියෙන්නේ 2න් 4ක් අඩු කරන්න. 2න් 4ක් අඩු කරන්න අපිට බෑ. අපි සිය ස්ථාන පේළියෙන් එකක් ඉල්ල ගත්තම एक वटी नाकम दहाया यारती यन देकाई की ये दबुते दोला हाई इट पसे दोला हिंग हतरा कडू नाम की ये द अटाई अटाई दें तिये ने सियस्तान पे लिए तूना ने में या पे का की लगता ने दें तिये ने देकाई देकें देका कडू नाम की ये द बिंदुवाई और ने है ना अभी තිබෙනා අමු අඹ ගෙඩි ගණන සොයාගත්තා. අමු අඹ ගෙඩි ගණන කීයද පුතේ? 82යි. 82යි. අපිට කියනෝ අඹ ගෙඩි 327ක් කැඩුවා 245ක් ඉදිලා තියෙනවා. ඒ දවසේ මේ ඉදුණු අඹ ගෙඩි වලින් 152ක් විකුණනලු. ඉදුණු අඹ ගෙඩි වලින් 152ක් විකුණනලු. අර ඉදිලා තියෙන 245ෙන් 152ක් විකුණනලු. කීයද? ඉදුණු අඹ 245යි 245ෙන් 152. 152ක් විකුණනලු. ඔන්න 245ෙන් 152ක් විකුණනලු. පුතාලගෙන් අහනවා තව ඉදුණු අඹ කීයක් ඉතිරිද කියලා. ඉදුණු අඹ කීයක් ඉතිරිද? එහෙනම් ඉදුණු අඹ ඔක්කොම 245ක් තියෙනවා. 245ෙන් 152ක් විකුණලා තියෙනවා. තව කීයක් ඉතිරිද අහනවා. තව කීයක් ඉතිරිද කියලා බලන්න අපි මොකද්ද කරන්නේ පුතේ? 245ෙන් 245ෙන් අඩු කරන්න ඕනේ 152. 152ක් අපි අඩු කරලා බලමු. 5ෙන් 2ක් අඩු වුණාම කීයද? 5ෙන් 2ක් අඩු වුණාම 3යි. ඊළඟට 4ෙන් 5ක් අඩු කරන්න ඕනේ. 4ෙන් 5ක් අඩු කරන්න බෑ අපි. මොකද කරන්නේ? සිය ස්ථාන පේළියෙන් එකක් ඉල්ල ගන්න ඕනේ. ඒකේ වටිනාකම 10යි. අර තියෙන 4යි කීයද? 14යි. එතකොට 14න් 5ක් අඩු වුණාම කීයද පුතේ? 14න් 5ක් අඩු වුණාම කීයද? 9යි. 14න් 5ක් අඩු වුණාම කීයද? 9යි. දැන් සිය ස්ථාන පේළියේ දෙක නෙමේ තියෙන්නේ 1. එකෙන් එකක් අඩු වුණාම කීයද? 0යි. එහෙනම් විකුණුනේ නැතුව ඉතුරුණු ඉදුණු අඹ ගෙඩි ගණන කීයද පුතේ? 93යි. අනුතුනයි. ඔන්න ඒ විදිහට අපිට සරල ගණිත අඩු කිරීම් ගැටලු විසඳ ගන්න පුළුවන්. අපහසුයක් නැහැ. පුතාලා හරියට නිවැරදි ක්‍රමයට අඩු කරනවා නම් වරදින්නේ නැහැ. ගණිතය අඩු කිරීමේදී හරිම ලේසි. අපිට මේ අඩු කිරීම අර අපි එකතු කිරීම කරා වගේම මොනවද අපි 3 4 පන්ති වලදී අපි අඩු කිරීම එකතු කිරීම කරා මොනවද දඬු කැට මගිනු දඬු හා කැට පැතලි ඒ ආශ්‍රේණුත් අපි එකතු කිරීම අඩු කිරීම කරා පුතාලට ඔන්න මං ගෙදරදී පුංචි වැඩක් දෙනවා අපි මේ කතා කරන සංඛ්‍යා
නැත්තම් ගණන් ටික මේ ඔයාලගේ වැඩ පොතේ තියෙන ගණන් ටික ගෙදරදී දඬු කැට පැතලි ආශ්‍රයෙන් අපි කියා දීලා තියෙන්නේ පුතාලට අඩු කරලා බලන්න නිකන් ඉන්න අවස්ථාවේදී සෙල්ලමක් වගේ දඬු කැට පැතලි ටික අරගෙන සරල සංඛ්‍යා දෙකක් අඩු කරලා බලන්න අපිට දඬු කැට පැතලි ආශ්‍රයෙන් අඩු කරනකොට ඉස්සෙල්ලාම අපි මොනවද කැට වලින් ඊට පස්සේ දඬු වලින් ඊට පස්සේ පැතලි වලින් ওই විදිහට තමයි අපි අඩු කිරීම කරගෙන යන්නේ ඔය එකක් මම පොඩ්ඩක් පුතාලට මතක් කරා ගෙදරදී නිකන් ඉන්න අවස්ථාවලදී පුතාලගේ කම්මැලිකම දුරු කරගන්න ඒ වගේ අවස්ථාවලදී සරල ගණිත ගැටලු අඩු කරලා බලන්න පැතලි කැට දඬු මේ දඬු කැට ආශ්‍රයෙන් අඩු කිරීම කරලා බලන්න ඊළඟට බලන්න පුතේ ඔයාලගේ තවත් සරල ගණිත ගැටලුවක් ඔන්න මම පුතාලට කියන්න තවත් සරල ගණිත ගැටලුවක් අහගන්න පුතේ මේක ඔන්න සරල රේඛීය මගක පිහිටි ස්ථාන තුනක් අතර දුර ප්‍රමාණය සටහන් කරලා තියෙනවා සරල රේඛීය මගක් ඒ කියන්නේ සරල රේඛාවක් වගේ පාරක ස්ථාන තුනක දුර සටහන් කරලා තියෙනවා මේ බලන්න ඔන්න මම සටහන් කරා මේ සරල රේඛීය මගක ඔන්න ඒ පාර අපිට මෙහෙම සටහන් කරන්න පුළුවන් A මෙතන B ඊළඟට මෙතන C C ඊළඟට D ඔය විදිහට අපිට සටහන් කරන්න පුළුවන් ඔන්න අපිට කියලා තියෙනවා A සිට B දක්වා දුර මීටර් 143යි මෙතන ඉඳන් මෙතෙන්ට දුර 143යි මීටර් කියලා තියෙනවා ඊළඟට C සිට D දක්වා දුර 85යි කියලා තියෙනවා C සිට D දක්වා දුර 85යි මීටර් කියලා තියෙනවා මීටර් 85යි ඊට අමතරව තව මෙහෙම සඳහන් වෙලා තියෙනවා A සිට D දක්වා A සිට D දක්වා දුර 519යි මීටර් A සිට D දක්වා දුර මීටර් 519 ඔන්න ඔය විදිහට පුතාලට සරල ගැටලුවක් ඉදිරිපත් කරලා තියෙනවා සරල ගැටලුවක් ඉදිරිපත් කරලා තියෙනවා බලමු අපි මේ ගැටලුවේ මෙන්න මෙහෙම පුතාලට ප්‍රශ්න අහලා තියෙනවා පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා A හා C දුර කොපමණද A හා C දුර දැන් අපිට දීලා තියෙනවා A B දුර තියෙනවා C D දුර දීලා තියෙනවා A සිට D දක්වා දුර දීලා තියෙනවා දැන් අපි මොකද්ද කරන්නේ A හා C අතර දුර කොපමණද කියලා අහන්න A හා C අතර දුර බලන්න අපි මොකද කරන්නේ පුතේ A හා C අතර දුර A හා C අතර දුර අපිට වගුවකට මේ විදිහට දාගන්න පුළුවන් පුතාලට AB දුර AB දුර කීයද 143 මීටර් ඊළඟට CD ඊළඟට CD දුර දාගන්න පුළුවන් කීයද 85යි මීටර් 85යි CD දුර 85යි ඊළඟට AD දුර දීලා තියෙනවා AD දුර දීලා තියෙනවා කීයද 519යි මීටර් 519යි මීටර් දැන් ඊළඟට පුතාලට කියන්නේ A හා C අතර දුර ඒ කියන්නේ මේ A ඉඳන් C අතර දුර කොපමණද කියලා අහන්න
නවයයි දහ තුනෙන් හතරක් අඩුනාම කීයද? නවයයි දහ තුනෙන් හතරක් අඩුනාම කීයද? නවයයි. දැන් ඊට පස්සේ සියස්ථාන පෙළේ ඉතුරු වෙලා තියෙන හතර නෙමේ කීයද? තුනයි. තුනෙන් එකක් අඩුනාම කීයද? දෙකයි. ඔන්න එහෙනම් මුතේ B සිට C දක්වා දුර හොයාගත්ත කීයද? මීටර් 291යි. මෙන්න මේ වගේ සරල අඩු කිරීමේ ගැටලු විශේෂයෙන් පුතාල මතක තියාගන්න. මේ වගේ දුර දුරවල් දීලා ඔය වගේ අඩු කිරීමේ සරල ගැටලු පහසුයි. පුතාල ඒ උනාට පටලවා ගන්න අවස්ථාව. ඒ නිසා මේක හොඳින් මතකේ තියාගෙන අවශ්‍ය නම් සටහන් කරගෙන නැවත වාරයක් ගෙදරදී හදලා බලලා පුරුදු පුහුණු වුණොත් වඩාත් හොඳයි. ඔන්න ඔය අඩු කිරීමේ සරල ගැටලුවක් කියා දුන්නේ පුතාලට. තව අපිට පුළුවන් පුතේ අපිට තවත් විදියකින් පුතේ අඩු කිරීම කරන්න පුළුවන්. අපි අර එදා එකතු කිරීම කරා වගේම අඩු කිරීමත් අපිට කරන්න පුළුවන් සංඛ්‍යා විහිදුවා ලිවීම මගින්. කොහොමද පුතේ? සංඛ්‍යා විහිදුවා ලිවීම මගින්ද අඩු කිරීම කරන්න පුළුවන්. ඔන්න බලන්න පුතේ, අපි සරල සංඛ්‍යා දෙකක් අපි අර කලින් ගානේ කතා කරපු සංඛ්‍යා දෙකක්ම ගනිමු. 519න් අඩු කරන්නලු 85ක්. 519න් අඩු කරන්නලු 85ක්. අපි මේ ගණන සංඛ්‍යා විහිදුවා ලිවීම මගින් අඩු කරන්නේ කොහොමද කියලා බලමු. සංඛ්‍යා විහිදුවා ලිවීම. දැන් පුතාල කියන්න මාත් එක කොහොමද විහිදුවා ලියන්නේ කියලා. 519 කොහොමද පුතේ? 500 එකතු කිරීම 10 මාත් එක කියන්න. එකතු කිරීම 9. කොහොමද 519 හැදෙන්නේ විහිදුවා ලියනකොට? 500 එකතු කිරීම 10 එකතු කිරීම 9. 500 එකතු කිරීම 10 එකතු කිරීම 9. ඔන්න 519 හැදුණු විදිය. විහිදුවා ලිවීම මගින් අඩු කරන ක්‍රමය තමයි මම මේ පුතාලට කියා දෙන්නේ. ඊළඟට 85 කොහොමද විහිදුවා ලියන්නේ? 80 එකතු කිරීම කීයද පුතේ? 5. 80 එකතු කිරීම 5. ඔන්න අපි සංඛ්‍යා විහිදුවා ලිව්වේ සංඛ්‍යා දෙක. අපිට අඩු කරන්න දීපු සංඛ්‍යා දෙක විහිදුවා ලිව්වා. දැන් අපිට තියෙන්නේ මේ දෙක විහිදුවා ලිවීම මගින් අඩු කිරීම. විහිදුවා ලිවීම මගින් අඩු කිරීම. ඔන්න බලමු අපි කොහොමද අඩු කරන්නේ කියලා. අපි සෑම විටම අඩු කරන්නේ ආරම්භ කරන්නේ එකස්ථානයෙන්. අපි එකස්ථාන පෙළියේ කීයද තියෙන්නේ? 9/5 අඩු කරන්න. 9/5 අඩු නම් කීයද පුතේ? කීයද? 9/5 අඩු නම් 4. 9/5 අඩු නම් කීයද? 4. 9/5 අඩු නම් 4. ඔන්න දැන් තියෙනවා 10/80ක් අඩු කරන්න. 10/80ක් අපිට 10/80ක් අඩු කරන්න පුළුවන්ද? කුඩා සංඛ්‍යාවකින් විශාල සංඛ්‍යාවක් අඩු කරන්න බෑ. අපි ඒ නිසා මොකක්ද කරන්නේ? අර සියස්ථාන පේළියෙන් එකක් ඉල්ල ගන්නවා. සියස්ථාන පේළියෙන් එකක් ඉල්ල ගන්නවා. එතකොට ඒකේ වටිනාකම කීයද? 100යි. කීයද පුතේ? 100යි. 100යි. ඒකේ වටිනාකම කීයද? 100යි. අර තියෙන 10යි කීයද? 110යි. මෙන්න මෙතන අපි පොඩියට ලියනවා 110යි. දැන් අපි 110න් 80ක් අඩු කරන්නේ. විහිදුවා ලිවීම මගින් අඩු කරනකොට පොඩි වෙනසක් සිදු වෙනවා.
ඔන්න බලන්න මෙතනින් එකක් ඉල්ලගත්තම සියස්ථාන පේළියේ වටිනාකමම අපි එතෙන්දි සඳහන් කරනවා. වටිනාකම 100යි මෙතන තියෙන 10යි 110යි. ඊට පස්සේ අපි මේ 110න් තමයි 80ක් අඩු කරන්නේ. එහෙම ලියන්නේ නැහැ මම අර පුතාලට පැහැදිලි වෙන්න ඕන නිසා තමයි ලිව්වේ. ඒක හිතේ තියාගන්නේ 110න් 80ක් අඩු කරන්න ඕන. කියද පුතේ 110න් 80ක් අඩු වුණාම කීයද? 30යි. 110න් 80ක් අඩු වුණාම කීයද? 30යි. දැන් මෙතන තියෙන්නේ කීයද පුතේ? මෙතන අපි 500න් එකක් ගත්තා. එකක් ගත්තයි කියන්නේ ඒකේ වටිනාකම 100යි. එතකොට දැන් මෙතන තියෙන්නේ 500න් 100ක් අඩු වුණාම කීයද? 400යි. ඔන්න අපි සංඛ්‍යා විහිදුවා ලිවීම මගින් සරල අඩු කිරීමක් කරා. සංඛ්‍යා විහිදුවා ලිවීම මගින් පුතාලට පැහැදිලි වෙන්න ඇති. පුතාලට පැහැදිලි වෙන්න ඇති සංඛ්‍යා විහිදුවා ලිවීම මගින් අඩු කිරීම. එතෙන්දි පොඩි වෙනසකුත් සිදු වුණා. මෙතනයි ගන්න සංඛ්‍යාව සියස්ථානේ නම් 100ක් එකතු වෙනවා. සියස්ථානේ නම් ඒ ගන්න සංඛ්‍යාව වටිනාකම 100යි කියන එක මතක තියාගන්න. අපි තව සරල ගණනක් සංඛ්‍යා විහිදුවා ලිවීම වගේ සමදුරටත් පැහැදිලි නූරු ධර්මයක් ඉන්නවා නම් අවබෝධ කර ගැනීමට අවශ්‍ය නිසා තව සරල ගණනක් අපි හදමු. සරල ගණනක් හදමු. 434න් 434න් අඩු කරන්නලු 434න් අඩු කරන්නලු 143 අර පළවෙනි ගැටලුවේදී ගත්ත සංඛ්‍යා තමයි අපි මේ උදව් කරගන්නේ. මේ පුතාලට සංඛ්‍යා විහිදුවා ලිවීම මගින් අඩු කිරීම පැහැදිලි කිරීම. බලන්න මට කියන්න පුතේ 434 විහිදුවා ලියන්නේ කොහොමද කියලා. විහිදුවා ලියන්නේ කොහොමද කියලා කියන්න. 400 එකතු කිරීම 30 එකතු කිරීම 30 එකතු කිරීම කීයද? 4. 400 එකතු කිරීම 30 30 එකතු කිරීම 4. ඔන්න ඔය විදිහට තමයි 434 හැදුවේ. ඊළඟට බලන්න 143. 100 එකතු කිරීම 40 එකතු කිරීම 3. ඔන්න මේ සංඛ්‍යා දෙක තමයි දැන් අපිට කියන්නේ අඩු කරන්න කියලා. විහිදුවා ලිවීම මගින් අඩු කරන්න කියන්නේ මෙන්න මේ සංඛ්‍යා දෙක. බලන්න පුතේ එක ස්ථාන පේළිය තියෙනවා 4න් 3ක් අඩු කරන්න. 4න් 3ක් අඩු කරන්න. 4න් 3ක් අඩු වුණාම කීයද? 1යි. 4න් 3ක් අඩු වුණාම කීයද පුතේ? 1යි. 4න් 3ක් අඩු වුණාම කීයද? 1යි. 4න් 3ක් අඩු වුණාම 1යි. ඊළඟට කියනෝ 30. 30න් 40ක් අඩු කරන්න. 30න් 40ක් අඩු කරන්න පුළුවන්ද? අපිට 30න් 40ක් අඩු කරන්න බෑ. අපි ඊළඟට මොකද කරන්නේ? සියස්ථාන පේළියෙන් එකක් ඉල්ලගන්නවා. සියස්ථාන පේළියෙන් එකක් ඉල්ලගත්තම ඒකේ වටිනාකම කීයද? 130යි. 130න් 40ක් අඩු කරමු. 130න් 40ක් අඩු කරන්න බලන්න පුතේ. 130න් 40ක් අඩු වුණාම කීයද? 130න් 40ක් අඩු වුණාම 90යි. 130න් 40ක් අඩු වුණාම 90යි. කීයද පුතේ? 90යි. ඊළඟට දැන් මෙතන සියස්ථාන පේළියේ තියෙලා තියෙන්නේ 400 නෙමෙයි 300යි. එහෙනම් අපිට 300න් කීයක් අඩු කරන්න තියෙන්නේ? 100ක්. 300න් 100ක් අඩු වුණාම කීයද? 200යි. 200යි. ඔන්න අපි විහිදුවා ලිවීම මගින් සංඛ්‍යා අඩු කිරීම පුතාලට ඔය මතක් කරේ. විහිදුවා ලිවීම අපිට අඩු කිරීම ක්‍රම කීපයකින්ම සිදු කරන්න පුළුවන් බව පැහැදිලි කිරීමට තමයි මේ
විහිදුවා ලිවීම මගින්ද අඩු කිරීම හඳුන්වලා දුන්නේ. විහිදුවා ලිවීම මගින්ද අඩු කිරීම හඳුන්වලා දුන්නේ. දැන් බලන්න පුතේ ඊළඟට තවත් සරල ගැටලුවක් තියෙනවා. තවත් සරල ගැටලුවක් තියෙනවා පුතාලට කියා දෙන්න. තවත් සරල ගැටලුවක් තියෙනවා. ඔන්න හොඳට අහගන්න පුතේ. හතර ශ්‍රේණියේ පන්තියක සිසුන් පස් දෙනෙකු සතුව ඇති මුද්දර සංඛ්‍යාව පිළිබඳව තොරතුරු තමයි වග්ගෝත පෙන්නලා තියෙන්නේ. හතර ශ්‍රේණියේ පන්තියක සිසුන් පස් දෙනෙකු ළඟ ඇති මුද්දර සංඛ්‍යාව පිළිබඳ තොරතුරු වග්ගුවක සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට වග්ගුවේ සඳහන් කරලා තියෙනවා. හතර ශ්‍රේණියේ සිසුන් පස් දෙනෙකු ළඟ තියෙන මුද්දර සංඛ්‍යාව පිළිබඳ තොරතුරු. මුද්දර සංඛ්‍යාව පිළිබඳ තොරතුරු. මුළුමුද්දර සංඛ්‍යාව ඊළඟට මෙරට මුද්දර සංඛ්‍යාව මුද්දර සංඛ්‍යාව මම මේකම දිස්සක් කියෙන් දැව පුතේ මෙරට මුද්දර සංඛ්‍යාව ඊළඟට වෙනත් රටවල මුද්දර සංඛ්‍යාව වෙනත් රටවල මුද්දර සංඛ්‍යාව මේ කෙටියේ ලිවෙද්දී සංඛ්‍යාව කියන එක ඉදමත් නිසා ඔන්න සිසුන් A B C D E කියලා අපි සිසුන් පස් දෙනා නම් කරලා තියෙනවා ඊළඟට මුළු මුද්දර සංඛ්‍යාව දීලා තියෙනවා A 520යි B 869යි 869යි 316යි C 316යි D 780යි 780යි E 215යි ඔය විදිහට දීලා තියෙනවා ඊළඟට දීලා තියෙනවා මෙරට මුද්දර සංඛ්‍යාව 206යි. ඊළඟ තියෙන මෙරට මුද්දර සංඛ්‍යාව 206යි. ඊළඟ තියෙන සංඛ්‍යාව අපිට දීලා නැහැ. ඊළඟට සීලඟ තියෙන සංඛ්‍යාවත් අපිට දීලා නැහැ. ඊළඟට ඩීලඟ තියෙන සංඛ්‍යාව 435යි කියලා දීලා තියෙනවා. 35යි ඊළඟ තියෙන සංඛ්‍යාවත් අපිට දීලා නැහැ. ඊළඟට බලන්න වෙනත් රටවල තියෙන මුද්දර සංඛ්‍යාව. ඊළඟ තියෙන සංඛ්‍යාව අපිට දීලා නැහැ. ඊළඟ තියෙන සංඛ්‍යාව දීලා තියෙනවා 593යි. ඊළඟට සීලඟ තියෙන සංඛ්‍යාවත් අපිට දීලා නැහැ. සීලඟ තියෙන සංඛ්‍යාවත් දීලා නැහැ. ඊළඟට දීලඟ තියෙන සංඛ්‍යාවත් දීලා ඊළඟට ඊළඟ තියෙන සංඛ්‍යාව දීලා තියෙන 152යි. ඔන්න ඔය විදිහට වග්ගුවක දීලා තියෙනවා හතර ශ්‍රේණියේ පන්තියක සිසුන් පස් දෙනෙකු සතුව ඇති මුද්දර සංඛ්‍යාව පිළිබඳ තොරතුරු තමයි මේ වග්ගුවේ දැක්වෙන්නේ. කවුද සිසුන් පස් දෙනා කියන්න පුතේ?
සිසුන් පස් දෙනා තමයි A B C D E කියන්නේ මෙතන සිසුන් පස් දෙනා ඔන්න මුළු මුද්දර සංඛ්‍යාව A ළඟ තියෙනවලු මුළු මුද්දර 520ක්ද මෙරට මුද්දර සංඛ්‍යාව 206ක්ද වෙනත් රටවල මුද්දර සංඛ්‍යාව දීලා නැහැ ඊළඟට B ළඟ තියෙනවලු මුළු මුද්දර සංඛ්‍යාව 869යි වෙනත් රටවල මුද්දර සංඛ්‍යාව දීලා නැහැ මෙරට මුද්දර සංඛ්‍යාව දීලා නැහැ වෙනත් රටවල මුද්දර සංඛ්‍යාව දීලා තියෙනවා 593 ඊළඟට C ළඟ තියෙනවා 316ක් මුළු මුද්දර සංඛ්‍යාව 316යි මෙරට මුද්දර සංඛ්‍යාව දීලා නැහැ වෙනත් රටවල මුද්දර සංඛ්‍යාවක් දීලා නැහැ ඊළඟට D ළඟ තියෙනවා මුද්දර සංඛ්‍යාව මුළු මුද්දර සංඛ්‍යාව 780යි මෙරට මුද්දර සංඛ්‍යාව 435යි වෙනත් රටවල මුද්දර සංඛ්‍යාව දීලා නැහැ ඊළඟට E ළඟ තියෙනවා මුළු මුද්දර සංඛ්‍යාව 215යි මෙරට මුද්දර සංඛ්‍යාව දීලා නැහැ වෙනත් රටවල මුද්දර සංඛ්‍යාව දීලා තියෙනවා 152යි දැන් මේ වගුව ආශ්‍රයෙන් පුතාලගෙන් අහන ප්‍රශ්න කීපයක් ඒ සිසුවා නම් ඒ සිසුවා සතු ඇති වෙනත් රටවල මුද්දර සංඛ්‍යාව කීයද අපිට මෙතන හිස් කොටුව දීලා තියෙන්නේ ඒකයි ඒ සිසුවා ළඟ ඇති වෙනත් රටවල ඇති මුද්දර සංඛ්‍යාව කීයද අපි මොකද්ද පුතේ මේක හොයන්න කරන්නේ අපිට දීලා තියෙනවා මුළු මුද්දර සංඛ්‍යාව මුළු මුද්දර සංඛ්‍යාව දීලා තියෙනවා කීයද 520යි මුළු මුද්දර සංඛ්‍යාව කීයද 520යි ඊළඟට මෙරට මුද්දර සංඛ්‍යාව දීලා තියෙනවා 206යි මෙරට මුද්දර සංඛ්‍යාව කීයද 206යි එතකොට අපි මොකද කරන්නේ වෙනත් රටවල මුද්දර සංඛ්‍යාව සොයන්න මුළු මුද්දර සංඛ්‍යාවෙන් මෙරට මුද්දර සංඛ්‍යාව මොකද කරන්නේ අඩු කරන මුළු මුද්දර සංඛ්‍යාව 520යි 520ෙන් 206ක් අඩු කරන බලන්න පුතේ අඩු කරන්න 520ෙන් 206ක් 520ෙන් 206ක් අඩු කරන්න සිතාලට පේනවද නැන්නේ මම මේ හරියට පොඩියට ලියලා අඩු කරන්නම් නැත්නම් වගුව මැකුවොත් සිතාලට ගැටලුවක් වෙනවා බලන්න 520ෙන් අඩු කරන්නලු කීයද 206 506 520ෙන් 206ක් අඩු කරන්නලු 520න් 206ක් අඩු කරන්නලු අපිට බිංදුවෙන් 6ක් බෑ අපි ගේනවා 10 ස්ථාන පෙළියෙන් එකක් එතකොට කීයද 10න් 6ක් අඩු වුනාම 4යි දැන් මෙතන තියෙන්නේ 1යි එකෙන් බිංදුවක් කීයද 1මයි ඊළඟට මෙතන තියෙනවා 5න් 2ක් 5න් 2ක් කීයද 3යි 5න් 2ක් කීයද තුනයි ඔන්න එහෙනම් අපි සොයාගත්තා A ළඟ තියෙන වෙනත් රටවල තියෙන මුද්දර සංඛ්‍යාව කීයද 314යි 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 ඊළඟට අපිට කියනෝ B සිසුවා සතු ඇති මෙරට මුද්දර සංඛ්‍යාව කීයද B ළඟ තියෙනෝ මුළු මුද්දර සංඛ්‍යාව 869යි වෙනත් රටවල මුද්දර සංඛ්‍යාව තියෙනවා 593. එහෙනම් අපිට සොයන්නලු පුතේ මෙරට මුද්දර සංඛ්‍යාව කීයද කියලා. අපිට තියෙන්නේ එතකොට මුළු මුද්දර සංඛ්‍යාවෙන් වෙනත් රටවල මුද්දර සංඛ්‍යාව අඩු කරන්න ඕන. මුළු මුද්දර සංඛ්‍යාව 869යි. 869ෙන් අඩු කරන්නලු 869ෙන් අඩු කරන්නලු කීයද? 593 593 593 593 593 අඩු කරන්නලු අපි අඩු කරමු පුතේ 9න් 3ක් අඩු වුණාම කීයද 9න් 3ක් අඩු වුණාම 6යි 9න් 3ක් අඩු වුණාම 6යි දැන් ඊළඟට කියනවා
හයෙන් නවයක් අඩු කරන්න. හයෙන් නවයක් අඩු කරන්න. අපිට හයෙන් නවයක් අඩු කරන්න බෑ. අපි මොකද කරන්නේ? සියස්ථාන පේලියෙන් එකක් ඉල්ලගත්තම 10යි අර 6යි 16යි 16 නවයක් අඩු වුණාම කීයද පුතේ? 7යි 16 නවයක් අඩු වුණාම කීයද? 7යි 16 නවයක් අඩු වුණාම 7යි. දැන් මෙතන ඉතිරි වෙලා තියෙන්නේ 7. 7න් 5ක් ගියාම 2යි. එහෙනම් B ළඟ තියෙන මෙරට මුද්දර සංඛ්‍යාව කීයද? 270. වෙනත් රටවල මුද්දර සංඛ්‍යාව කීයද? D සිසුවා ළඟ තියෙන මුළු මුද්දර සංඛ්‍යාව 780යි. මෙරට මුද්දර සංඛ්‍යාව 435යි. අපි මේ දෙක අඩු කරාම D සිසුවා ළඟ තියෙන වෙනත් රටවල ඇති මුද්දර සංඛ්‍යාව එනවා. වෙනත් රටවල ඇති මුද්දර සංඛ්‍යාව. බිංදුවෙන් 5ක් බෑ. අපි මොකද කරන්නේ? 10න් 5ක් අඩු කරනවා. 10න් 5ක් අඩු වුණාම 5යි. දැන් මෙතන තියෙන්නේ 7. 7න් 3ක් අඩු වුණාම කීයද? 4යි. ඊළඟට මෙතන තියෙනවා 7. 7න් 4ක් අඩු වුණාම කීයද? 7න් 4ක් අඩු වුණාම කීයද? 3යි. ඔන්න එහෙනම් B සිසුවා ළඟ ඇති වෙනත් රටවල මුද්දර සංඛ්‍යාව කීයද? වෙනත් රටවල ඇති මුද්දර සංඛ්‍යාව 345. ඊළඟට පුතා ළඟින් අහලා තියෙනවා ඊ සිසුවා සතුව ඇති මෙරට මුද්දර සංඛ්‍යාව කීයද? ඊ සිසුවා ඊ කියන සිසුවා සතුව ඇති මෙරට මුද්දර සංඛ්‍යාව. ඊ සිසුවා ළඟ මුළු මුද්දර 215ක් තියෙනවා. වෙනත් රටවල 152ක් තියෙනවා. අපි මෙරට මුද්දර සංඛ්‍යාව සොයන්න මොකද කරන්නේ? 215න් අඩු කරනවා 152ක්. කීයද? 215න් අඩු කරන්නලු 152ක්. 215. 5න් 2ක් අඩු වුණාම 3යි. මෙතන 1න් 5ක් බෑ. 11න් 5ක් කීයද? 6යි. 11න් 5යි 6යි. දැන් මෙතන 2 නෙමෙයි 1 තියෙන්නේ. එකෙන් එකක් බිංදුවයි. එහෙනම් ඊ සිසුවා ළඟ ඇති මෙරට මුද්දර සංඛ්‍යාව කීයද? 63යි. මෙරට මුද්දර සංඛ්‍යාව කීයද? 63යි. 63යි. ඊළඟට පුතාලට කියලා තියෙනවා සිසුවා සතුව ඇති මෙරට මුද්දර සංඛ්‍යාව ඒ සිසුවා සතුව ඇති එම සංඛ්‍යාවට සමාන නම්. ඔන්න මෙතන ගැටලුවක් දීලා තියෙනවා පුතාලට. සී සිසුවා සතුව ඇති මෙරට මුද්දර සංඛ්‍යාව කීයද? සී සිසුවා සතුව තියෙන මෙරට මුද්දර සංඛ්‍යාව කියන්න පුතේ. සී සිසුවා සතුව තියෙන මෙරට මුද්දර සංඛ්‍යාව කීයද? අපි සොයාගත්තද? නෑනේ. සී සිසුවා සතුව ඇති මෙරට මුද්දර සංඛ්‍යාව අපි සොයාගත්තේ නෑ. අපිට ඒ වුණාට මෙතන ඒගොල්ලෝ ගැටලුවක් දීලා තියෙනවා සී සිසුවා සතු ඇති මෙරට මුද්දර සංඛ්‍යාව ඒ සිසුවා සතු ඇති එම සංඛ්‍යාවට සමාන නම්. ඔන්න ඒ සිසුවා සතුව තියෙන මෙරට මුද්දර සංඛ්‍යාව 206යි. ඒ ප්‍රමාණය සමානලු සී සිසුවා සතු ඇති මෙරට මුද්දර සංඛ්‍යාව. එහෙනම් අපි සී සිසුවා සතුව තියෙන මෙරට මුද්දර සංඛ්‍යාවක් කීයද? සමාන ඒ සිසුවා ළඟ ඇති මෙරට මුද්දර සංඛ්‍යාව සී සිසුවා ළඟ ඇති මෙරට මුද්දර සංඛ්‍යාවට සමානයි. එහෙනම් ඒ ළඟ 206ක් මෙරට මුද්දර තියෙනවා. එහෙනම් සී ළඟත් මෙරට මුද්දර කීයක් තියෙද පුතේ? 206යි. ඔන්න අපි එක සීගේ මෙරට මුද්දර සංඛ්‍යාව සොයාගත්තා. ඊට පස්සේ කියනවා එහෙනම් සී සතුව ඇති වෙනත් රටවල මුද්දර සංඛ්‍යාව. දැන් අපිට සී සතුව තියෙන වෙනත් මුද්දර සංඛ්‍යාව සොයා ගන්න අපහසුද? නෑ.
මුළු මුද්දර සංඛ්‍යාව 316යි මුළු මුද්දර සංඛ්‍යාව 316යි මුළු මුද්දර සංඛ්‍යාව 316යි එහෙනම් මෙරට මුද්දර සංඛ්‍යාව 206ක් අඩු කරන්න ඕන මෙරට මුද්දර සංඛ්‍යාව 206ක් අඩු කරාම සී සිසුවා ළඟ ඇති වෙනත් රටවල මුද්දර සංඛ්‍යාව සොයා ගන්න පුළුවන් පොඩි ඉඟියක් දීලා තිබුණේ පුතාලට වරක් ගන්න තමයි අර කොටු දෙකක් දීලා පොඩි ඉඟියක් දීලා තිබුණා සී සිසුවා සතුව ඇති මුද්දර සංඛ්‍යාව ඒ සිසුවා සතුව ඇති මෙරට මුද්දර සංඛ්‍යාවට සමානයි කියලා අන්න ඒකයි හොඳට ගැටලු කියවන්නේ කියන්නේ අපිට එතනින් අපිට සී සිසුවා ළඟ ඇති මෙරට මුද්දර සංඛ්‍යාව හොයාගත්තා ඒ සිසුවගේ මෙරට මුද්දර සංඛ්‍යාවමයි සී සිසුවටත් තිබිලා තියෙන්නේ එහෙනම් අපිට දැන් හොයන්න තියෙන්නේ සී සිසුවා සතුව ඇති වෙනත් රටවල මුද්දර සංඛ්‍යාව දැන් ලේසි හොයන්න පුතාලට 316 න් 206ක් අඩු කරන්න 6න් 6ක් අඩු වුණාම කීයද 0යි ඊළඟට 1න් 0ක් අඩු වුණාම 1යි 3න් 2ක් අඩු වුණාම කීයද 1යි ඔන්න එහෙනම් 110යි සී සිසුවා සතුව ඇති වෙනත් රටවල මුද්දර සංඛ්‍යාව කීයද 110යි ඔන්න එහෙනම් පුතේ අපි සංඛ්‍යා අඩු කිරීමේ සරල ගැටලු කීපයක් මේ වගුවත් එක් කතා කරලා පුතාලට විසඳගන්නේ කොහොමද කියලා කියලා දුන්නා. තවත් සරල ගැටලුවක් කියන්නම්. තවත් සරල ගැටලුවක් පුතාලට දැන් මහන්සි දෙක දිගට වැඩ කරලා. නෑනේ තව පොඩ්ඩක් අපි ගැටලු කීපයක් කතා කරමු ගැටලු කීපයක් කතා කරලා නතර කරමුනේ ආ ගන්න පුතේ එක්තරා පාසලක මුළු සිසුන් සංඛ්‍යාව 825කින් 442ක් ගැහැණු ළමයි එම පාසලේ සිටින පිරිමි ළමයි සංඛ්‍යාව කීයද ඔන්න සරල ගැටලු කීපයක් තව කතා කරමු පුතේ එක්තරා පාසලක මුළු සිසුන් සංඛ්‍යාව 825යි කීයද 825යි මුළු සිසුන් සංඛ්‍යාව 825යි 442ක් ගැහැණු ළමයි එයින් 442ක් ගැහැණු ළමයි දැන් අහන පිරිමි ළමුන් ගණන කීයද අපි මොකද්ද කරන්නේ 825න් අඩු කරන්න ඕන 442ක් අපි අඩු කරමු තේ 5න් 2ක් 3යි ඊළඟට මෙතන 2න් 4ක් බෑ 12න් 4ක් කීයද 8යි ඊළඟට මෙතන තියෙන්නේ 7යි 7න් 4ක් 3යි කීයද පිරිමි සිසුන් සංඛ්‍යාව 383යි පිරිමි සිසුන් සංඛ්‍යාව කීයද තුන්සිය අසූ තුනයි ඔන්න සරල ගණිත ගැටලු කියන්නේ මෙන්න මේවට තමයි ඔන්න සරල ගණිත ගැටලු කීපයක් කරේ දැන් ඊළඟට බලන්න පුතාලගේ ඊළඟට බලන්න පුතාලගේ වැඩ පොතේ තුන්වෙනි අභ්‍යාසය ගැටලු විසඳන්න කියන අභ්‍යාසය පෙරලගා 399 වෙනි පිටුවේ ගැටලු විසඳන්න කියන 3 වෙනි අභ්‍යාසෙට අපි යමු. බලන්න පළවෙනි ගාන තියෙනවා පුතේ වෙලෙන්දකු ළඟ කොමඩු ගෙඩි 256ක් තිබුණි. වෙලෙන්දෙක් ළඟ කොමඩු ගෙඩි 256ක් තිබුණි. කොමඩු ගෙඩි 256ක් තිබුණි. කීයද පුතේ 256ක් තිබුණි. එයින් ගෙඩි 182ක් විකුණුවේ නම් ඉතුරු ගෙඩි ගණන කීයද? ඔන්න 256න් 182ක් විකුණලා තියෙනවා. වෙලෙන්දෙක් ළඟ කොමඩු ගෙඩි 256ක් තිබිලා තියෙනවා. එයින් 182ක් විකුණලා තියෙනවා. දැන් අපෙන් අහනෝ ඉතිරි කොමඩු ගෙඩි ගණන කීයද?
බලමු පුතේ අපි ඉතුරු කොමඩු ගණන කීයද කියලා. 6න් 2ක් කීයද 4යි. ඊළඟට අපිට තියෙනවා 5න් 8ක්. 5න් 8ක් බෑ අපි මොකද කරන්නේ? මේ පේලියෙන් එකක් ඉල්ල ගන්නවා. එතකොට කීයද? 15න් 8ක් කීයද 7යි. දැන් මෙතන තියෙන දෙක නෙවෙයි එක එක එකක් බිංදුවයි. එහෙනම් අපි කීයද? 74යි. දෙක බිංදුව ලියන්න අවශ්‍ය නැහැ. හුදේ කීයද කොමුඩු ගෙඩි ගණන? ඉතුරු වුණු කොමුඩු ගෙඩි ගණන කීයද? 74යි. ඊළඟට දෙවනි ගණන බලන්න පුතේ. දුම්රියක මගීහු 868ක් ඌහ. දුම්රියක මගීහු 868ක් ඌහ. එක්තරා නැවතුමකදී 439ක් බැස ගියේය. ඔන්න දුම්රියේ මගීන් 868ක් ඉඳලා තියෙනවා. එක්තරා නැවතුමකදී දුම්රිය නවත්තපු ස්ථානයකදී 439ක් බැහැලා ගිහින් තියෙනවා. එහෙනම් දැන් දුම්රියේ මගීන් කී දෙනෙක් ඉන්නවද කියලා පුතාගෙන් අහන්නේ. දුම්රියේ ඉතුරු මගීන් ගණන කීයද? අපි මොකද්ද කරන්නේ? 868ෙන් අඩු කරනව 439ක්. 868ෙන් 868ෙන් අඩු කරනව 439ක්. මොකද 868ෙන් 439ක් අඩු කරනවා. බලන්න පුතේ 8ෙන් 9ක් අඩු කරන්න බෑ. අපි එහෙනම් මේ පෙළෙන් එකක් ඉල්ල ගන්නවා. ඒකේ වටිනාකම 10යි. 10ෙන් 10යි මේ 8යි 18යි. 18ෙන් 9ක් අඩු වුණාම 9යි. දැන් මෙතන තියෙන්නේ 5යි. 5ෙන් 2ක් අඩු වුණා. 5ෙන් 3ක් අඩු වුණාම කීයද? 2යි. 5ෙන් 3ක් අඩු වුණාම කීයද? 2යි. දැන් මෙතන තියෙනවා 8. 8ෙන් 4ක් අඩු වුණාම කීයද? 4යි. ඔන්න එහෙනම් දුම්රියේ ඉතුරුණු මගීන් ගණන කීයද? 429යි. 429යි. බලන්න පුතේ ඊළඟට 3වෙනි ගණනට යන්න. 3වෙනි ගණනට 100 පිටුවේ තියෙන්නේ 3වෙනි ගණන බලන්න. ආපන ශාලාවක දිනකදී විකිණීම සඳහා ගෙනෙන ලද බනිස් ගණන 325යි. දිනේ අවසානයේදී ඉතුරු වුණු බනිස් ගණන 72යි. පුතාලගෙන් අහනෝ විකුණන ලද බනිස් ගණන කීයද කියලා. ඔන්න ආපන ශාලාවකට විකුණන්න ගෙනල්ලා තියෙනවා බනිස් ගෙඩි 325. කීයද පුතේ? 325. බනිස් ගෙඩි 325ක් ගෙනල්ලා තියෙනවා. ඉතුරු වෙලා තියෙනවා 72. ඉතුරු බනිස් ගණන කීයද? 72යි. අපේ මහනෝ විකුණුව බනිස් ගණන කීයද කියලා. අපි මේ වෙලාවෙදි කරන්නේ මොකද්ද? ගෙනෙන ලද බනිස් ගණනෙන් ඉතුරු බනිස් ගණන අඩු කරාම විකුණන ලද බනිස් ගාන සොයා ගන්න පුළුවන්. අපි එහෙනම් අඩු කරලා බලමු පුතේ. 5ෙන් 2ක් අඩු වුණාම කීයද? 3යි. ඊළඟට තියෙනවා 2ෙන් 7ක් අඩු කරන්න. 2ෙන් 7ක් බෑ. අපි මේ පේලිය එකක් ගත්තම 12යි. 12ෙන් 7ක් අඩු වුණාම කීයද? 5යි. 12ෙන් 7ක් අඩු වුණාම කීයද? 5යි. දැන් මෙතන තියෙන්නේ 3 නෙවෙයි 2යි. එහෙනම් කීයද පුතේ? කීයද විකුණන ලද බනිස් ගන්න? 253යි. කීයද? 253. ඊළඟ ගණන බලන්න පුතේ. මහවල තැන්න මහවිදුහලේ සිසුහු 595ක් සිටින අතර කණිටු විදුහලේ සිසුහු 947ක් සිටිති. මහවිදුහලට වඩා කණිටු විදුහලේ සිටින සිසුන් ගණන කීයද? ඔන්න අහන්නේ මහවිදුහලට වඩා කණිටු විදුහලේ සිටින සිසුන් ගණන කීයද? අපි මෙතෙන්දි බලනෝ මහවිදුහලේ සිටින සිසුන් ගණන කීයද? 595යි. ඊළඟට කණිටු විදුහලේ සිටින සිසුන් ගණන කීයද? 947යි.
අපිට එහෙනම් කුඩා සංඛ්‍යාවෙන් ලොකු සංඛ්‍යාවක් අඩු කරන්න බෑනේ. අපිට අහන්නේ විදුහලේ සිටි මහ විදුහලට වඩා කණිටු විදුහලේ සිසුන් ගාන කීයද? එතකොට අපිට අහන්නේ වෙනස සොයන්න තියෙන්නේ. අපි මෙතෙන්දි බලනවා. කණිටු විදුහලේ සිසුන් ගාන කීයද? 947යි. 947යි. මහ විදුහලේ කීයද? 595යි. 595.
හතයි ඊළඟට මෙතන තියෙන්නේ සියස්ථානකයේදී තුනයි තුනෙන් එකක් කීයද දෙකයි එහෙනම් කීයද පුතේ පාවිච්චි කරපු ලුණු කුඩු ප්‍රමාණය කීයද ග්‍රෑම් 270යි ග්‍රෑම් 270යි පාවිච්චි කරලා තියෙන ලුණු කුඩු ප්‍රමාණය ඊළඟට බලන්න පුතේ 7 වෙනි ගාන ක්‍රිකට් පන්දුවක මිල රුපියල් 380කි. ඒ මිලදී ගැනීම සඳහා රුපියල් 500 නෝට්ටුවක් දුන්නේ නම් ලැබෙන ඉතුරු මුදල කීයද? ඕන්න ක්‍රිකට් පන්දුවක් මිලදී ගන්න දීලා තියන රුපියල් 500ක් මුදලයි. රුපියල් 500ක් දීලා තියන ක්‍රිකට් පන්දුවේ මිල රුපියල් 380.
තුන්සිය හතලිස් අට තුන්සිය හතලිස් අට සාරසිය තිස් හත ඔන්න ඔය වගේ සංඛ්‍යා කීපයක් තියෙනවා. පුතාලට පේනව ඇති කොටුවේ ඉහළින් සඳහන් වෙලා තියෙනවා 819. 819. පහළ කොටුවේ සඳහන් වෙලා තියෙනවා 672 557 281 115 348 774 434. දැන් ඔන්න පුතාලට කරන්න තියෙන්නේ ගෙදරදී මෙන්න මේ වැඩේ. ඉහළ කොටුවේ තියෙන සංඛ්‍යාවෙන් ඉහළ කොටුවේ තියෙන සංඛ්‍යාවෙන් පහළ කොටුවේ තියෙන ඕනෑම සංඛ්‍යාවක් ලියලා අඩු කරලා බලමු. සරල ගණිත ගණන් කීපයක් අඩු කිරීම පුතාලට පුරුදු වීම සඳහා තමයි මේ ගෙදර වැඩේ දුන්නේ. ඉහළ කොටුවේ තියෙන 819 පහළ කොටුවේ තියෙන ඕනෑම සංඛ්‍යාවක් ලියලා අඩු කරලා බලන්න. මේ විදිහට ගණන් 10ක් විතර සංඛ්‍යා මාරු කරමින් අඩු කර කර බලන්න. එහෙනම් දුවේ පුතේ අද දිනේ ඔයාලත් එක්ක අඩු කිරීම සරල අඩු කිරීම සංඛ්‍යා කීපයක් අඩු කරා. ඒ වගේම සරල ගැටලු කීපයක් අඩු කරා. මම හිතන්නේ පැය දෙකක් විතර ප්‍රමාණයක් ගියා මේ අඩු කිරීමේ ගැටලු පැහැදිලි කිරීමේදී. එහෙනම් පුතාලට තේරෙන්නේ නැති අද දවසේ අඩු කිරීමේ ගැටලු විසඳාගන්නේ කොහොමද කියන එක. එහෙනම් දුවේ පුතේ ගෙදරට දීපු වැඩේ පුතාලා නිදහසේ ඉන්න ගමන් කරන්න. අද දවසේ වැඩ කටයුතු නිමාවටපත් කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන් දුවේ. අන්න රෙහෙති අත්තන උඩ තට්ටුවේ තියෙන්නේ උඩ සිටින අහන්න